රජයේ විදුලි බිල වැඩි කළේ නිසි ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් පසුවද විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ආර්ථිකයේ ජන සමාජයේ යම් යම් ප්‍රතිව්‍යුහගත කිරීම් කරන්නට සිද්ධ වෙනවා. ඒක අපි පිළිගන්නවා. මේ කරගෙන ගිය ආකාරය සම්පූර්ණයෙන්ම වැරදි. ආගමික සිද්ධාස්ථාන 48000ට යම් කිසි ඍජු සහනාධාරයක් ලබා දීලා ඒ තුලින් තමයි ගරු කතානායකතුමනි ඒක කරයින් පස්සේ තමයි මේ යම් යම් සංශෝධන සිද්ධ කරන්නට ඕන. දැන් මේ රජය කරලා තියෙන්නේ ඒකේ අනිත් පැත්ත. කනපිට ආගමික සිද්ධාස්ථාන පද්ධතියටත් මේ රටේ ජනතාවටත් පුනර්ජනනීය බලශක්තිය ලබා දෙන ඔය සෝලා ක්‍රමවේද ක්‍රියාත්මක කරන්නට ඇත්ත වශයෙන්ම ඒවට ජාත්‍යන්තර ආධාර ලබා ගන්න පුළුවන්. හැබැයි ඒක කරන්න නම් එකක් අදිෂ්ඨානේ තියෙන්න ඕන, සැලසුම් තියෙන්නට ඕන, සම්බන්ධතා තියෙන්නට ඕන, ඔය කතා කරන දේවල් ක්‍රියාවට නංවන්න හැකියාව තියෙන්නට ඕන. අපි මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ ගරු කතානායකතුමනි ගෞරවනීය මහා සංඝරත්නයත් ආගමික නායකින් වෙනුවෙනුත් ඒ වගේම ආගමික සිද්ධාස්ථාන 48000 වෙනුවෙනුත් ඒ වගේම මේ රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙනුත් ඊයේ දවසේ මමත් මුණ ගැහුණා ඒ නායක ස්වාමීන් වහන්සේලා සහ අනිකුත් ආගමික පූජකතුමන්ලා. ඔවුන් සමහරලාට වැරදි අවබෝධයකුත් තිබුණා විදුලි උත්පාදන වියදම් පිළිබඳව. උන්වහන්සේමලා ඉල්ලීමක් කරා මේක කාටවත් නොමිලේ විදුලිය ලබා දෙන ක්‍රමවේද කරන්න එපා කියලා. උන්වහන්සේලා ඉල්ලීමක් කරා පූජා නගර මේ විවිධ තෝරාගත් ආගමික සිද්ධාස්ථාන වලට විතරක් නොමිලේ ලබා දෙන්න එපා. ඒ නිසා සියලු දෙනාටම එක හා සමානව මේ කටයුත්ත කරන්න කියලා.